මෙවර ලෝකුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන අර්ධවසන් පූර්ව තරඟය කොල්කටා හිදී පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර. තරඟයේ කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ඒ පළමු කඩුලු හතර ලකුණු 24ක් තුල බිඳහෙළමින් ඉන් අනතුරුව පස්වන කඩුල්ල සඳහා ඩේවිඩ් මිලර් සහ ක්ලාසන් එකතුව ලකුණු 95ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා. බිඳ වැටුණු දකුණු අප්‍රිකානු ඉනිම ගෞරවාන්විත තත්වයකට ඔසවා තබමින් හුදකලා ඉනිමක් දියත් කළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී 6 පාර 5ක් 4 පාර 8ක් සමගින් ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වුනේ සිය එක්දින දිවියේ රැස් කළ 6 වන ශතකය වගේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව රැස් කළ 3 වන ශතකය ලබා ගනිමින් හෙන්රි ක්ලාසන් ලකුණු 47කට දැවී ගිය අතර අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර දකුණු අප්‍රිකානු ඉනිම පන්දු වාර 49යි පන්දු 4කදී ලකුණු 212කට සියලු දෙනා දැවී ගියා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් කඩුලු තුන බැගින් දවාගත් අතර ජෝස් හෙසල්වුඩ් සහ ට්‍රෙවල් හෙඩ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 213. පිළිතුරු නිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 47යි පන්දු දෙකක් පමණක් වැය කරමින් කඩුලු 7ක් දැවී ලකුණු 215ක් ලබා තරඟයේ ජය ගැනීමට සමත් වුණා. ඔස්ට්‍රේලියානු පිළවෙනුවෙන් ට්‍රෙවල් හෙඩ් ලකුණු 62ක් රැස් කළ අතර ස්ටීවන් ස්මිත් ලකුණු 30යි. තරඟයේ ජයග්‍රහණය කරා රැගෙන ගිය මිචෙල් ස්ටාක් නොදැවී ලකුණු 16ක් සහ නායක පැට් කමිස් නොදැවී ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී සම්සි සහ ජෙරල් කෝස්ටි කඩුලු දෙක බැගින් දවාගත් අතර රබාඩා, මහරාජ් සහ මාක්‍රම් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණ අතර ලෝකුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ලෝකුසලාන තරඟාවලි 13ක් පවත්වා ඇති අතර 1975 වසරේ සමාරම්භක ලෝකුසලාන තරඟාවලියේ විඳලා ඊයේ තරඟාවලිය වෙනතෙක් ඔවුන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න ලෝකුසලාන තරඟාවලි 13ෙන් 8 වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබලා 5 වතාවක් ලෝක ශූරයන් වෙලා තියෙනවා. ඒ අනුව මෙවර 2023 එක්දින ලෝකුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සත්කාරක භාරත දේශය සමගින් කැංගරු දේශය නොවැම්බර් මස 19 වෙනිදා අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරඟ බිමට පිවිසීමට නියමිතයි.